දල් තිකම නිසානි ක්කොම ුණ එනිසාේ ආනයන සීමත් කලින් එවිතරක් නවේ මුදල් නොමැක අවසානයේදී දරුණු ලෙස වදදුන්නේ බල පෑව අපේ රටේ සෞකේට අපිට සමස්ත සෞචක්ෂේත්‍රට බොහු රෝහල් වල ෞෂද නැහ. මන්ද පෝෂණය ගර්බනී මතාවන් බොහෝ පිරිසක් ෂ පෝෂණ ඕනතාවෙන් පෙළෙනවා මේතර හම්බන්තුර රෝහට මොද වෙලාතියේ අද මබි වාතාාරන ප්‍රධාන පෝතක්ය හම්බන්තුට මහ රෝහලත් ගිලන්වෙයි ඇති මෙන්න කතාව. ඒ ශීර්ෂපාටය තුළම තියනවාසරුදී. මෙහෙම ගියොත් අංශ තුනහතරක් වහන්න වේවිී. අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග එකසිය විස්සක් රෝහලේ නෑ දොස්තර හිංගියත් උග්‍රයි සැත්කම් කිරීමත් අර්බු දෙක මෙන්න මේ බව මිල සම්පත්ත්‍රී ති මහරමේ සිට වාර්තා කරවා යනුව කියෙන හම්බදර මහ රෝහලට පැමිණ ෝගන් සදහ අ්‍යාව ෞෂධ වර්ග එකසය විශසකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බ රහ ලාරංච මාර්ග සඳන්ර. ඒතර හටම තාව කියන්නේ න්න නැහැ මේක තමයි අද උද්ගත වෙලා තියෙන තත්වය අපේක්ෂ රෝහල් පිළිබදවත් අපි ඒ පරිද දවසක මතක් කලා පිලිකා රෝහල අපි ඒනමින් හඳුුවන්නේ බොෝ දෙනෙක් දන්නන්නේතේ නමි ඒ රෝහල් ඇතුළුව කියන්නේ ඉතාමත්ම බරපතල තත්ත්වේ ජීවිතයත් මරණයත් අත ඒ වචන පරචිරන්නන්. අතරදන්ද සටනක සිටින දරුවන් වැඩිහිටියන් ඉන්න බොහෝ ඉසව් රෝහල්වල රෝහල් පද්ධ තිතුල බෙහෙත් නෑ. හැබැයි, බෙහෙත් නැහැ ළමයිට මන්ද පෝෂණය තියනව කිය කිවොත් කවුහරි වෛදිවරේ කරි වයිදිවරයට ගෙදරයන්න වුුණේ තිහාහසය අපේ තිබුණා. හරිවැරද්ද පෙන්නලදින මනුස්සයගේ තමයි කටමහන්නේ එක්කොකට වහන්නේ. හැබයි ඒ හොයලා ඇත්ත නේන්නන් කියල කියන්න පුළුවන් නහතමානිත්වයක්. අනතිමාන ගුණයක් අපේරටේ පාලනය කරන්නවුන්ගේ තියෙනවාදකෙනන ප්‍රශ්නාර්ථයක් විතරක් ප තියන්න ඔබ තන් වන්සේ වද ැදක උත්ර ඔබතමන්සරදාග.